ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත සියත 1 20යි 20 දිනයි T20 ඉතිහාසයේ ප්‍රථම වරට ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරගාවලියක් ජය ගනී 60 වසරක ක්‍රිකට් පිටියේ සිංහ දජේට අද 85යි මසකට පසු වැඩිම කොවිඩ් මරණ සහ රෝගීන් ඊයේ මරණ 66යි රෝගීන් 2300 ඉක්මවයි වැඩිම දෛනික එන්නත් කරණය ඊයේ දිනේ 105 ඉක්මවයි එන්නත් ගන්න පොරකා කොවිඩ් පොකුරු හදන්න එපා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිල්ලයි ඉශාලිනීගේ දේහය ගොඩ ගැනීම ඇරඹෙයි බණ්ඩාරගමින් කෝටි 40ක කුඩු ගුරු වැටුප් ගැටලුවට රුපියල් බිලියන 56ක් අවශ්‍යයි ඇමති ලොකුගේ කියයි වැටුප් දුන්නේ නැත්නම් අරගලය දිගටම ගුරු සංගම් පවසයි අද ප්‍රථමයෙන් අවධානය යොමු වන්නේ ක්‍රීඩා පුවතක් වෙත ජයග්‍රහණයට පියවරු බොහෝයි පරාජයට අයිතිකාරයෙක් නැහැ කියලයි අප අසා ඇත්තේ පසුගිය කාලයේ පුරාම බොහෝ දෙනෙකු කලේ පරාජය වූ අපේ ක්‍රිකට් ටීම් එක විවේචනය කිරීම පමණයි සමහරු ටීම් එක පාගල පොඩි පට්ටම් කරලා දාන්න හැදුවා ඊයේ ජයග්‍රහණය ලැබූ තරගාවලිය විකාශයට උර දෙන්න වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය තීන්දු කළා ඒ ජයග්‍රහණයේදීත් පරාජයේදීත් එක හා සමානව ළඟ සිටිය යුතුයි කියන මානුෂීය ප්‍රතිපත්තිය මතයි සියත එක ක්‍රිකට් දිනමු තේමාව නිර්මාණය වූයේ ඒ පදනමේ සිටයි जयग्रहण बलापुर सुरना अलिया तुन कछुपा वड़े अतुरना तब देश यान तिबुना धमुवेला मैं पुंची लंका वड़े समवेना बाग कबीर गिन कुसला පන්දුවරේ 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ඉන්දියා පිල දැවී ගිය තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියා කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය ලෙසයි සැලකෙන්නේ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලෑනියට ශක්තියක් වෙමින් වනිදු හසරංග සිය පෙරලිකාර පන්දු යැවීම හමුවේ කඩලු හතරක් බිඳ හෙළුවා. වනිදුගේ උපන් දිනයේ යෙදී තිබූ ඊයේ දින ඔහු සිය හොඳම පන්දු යැවීම වාර්තා කිරීමද විශේෂත්වයක්. जय गन्न आये मे सरे अपि बला පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දු පාර 14යි පන්දු 3ක් තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 82ක් රැස් කරමින් සිය ජයග්‍රාහී සීමාව පසු කර ගියා. දනංජිත සිල්වා නොදෙවි ලකුණු 23යි. වනිදු හසරංග නොදෙවි ලකුණු 14ක් රැස් කළා. ගොරෙම් ගොරෙම් Choose the call. Nicely played. That'll be four. You set a field for the delivery you think you can bowl. If it goes, oh, got him! Oh, well done. He'll find the gap. Struck it very hard. Bowl, and that'll be four too. Such is the level of confidence. Bhuvaneshwar Kumar quite. Oh, is that edged? Off the bat, but given. Kiroli passed.
It's not that important. Did take the hit, so not your win, courtesy of white that should have been given. But smiles all around anyway. අවසන් 20-20 තරගයේ වීරයාමෙන්ව තරගාවලියේ වීරයා ලෙස සම්මානීයට පාත්‍ර වුණේ වනිදු හසරංගයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය ඉතා වැදගත් බවයි ක්‍රීඩා විචාරකින් පවසන්නේ. ඉන්දියාවට එරෙහිව 20-20 තරග බිමකදී ශ්‍රී ලංකාව තරගාවලි ජයක් හිමි කරගත්තේ පළමු වතාවටයි. ජයග්‍රහී මානසිකත්වයකින් තරග වෙදී ශ්‍රී ලංකාව 20-20 තරගාවලිය ජයගත්තේ 2-1 ලෙසයි. සිය කණ්ඩායම ලද ජයග්‍රහණය පිළිබඳව නායක දසුන් ශානක පළකලේ මෙවන් අදහසක්. මම හිතනවා මම එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් යැපෙන්න නැතුව 11 දෙනාම තරගයට යොදාගත්තා ඒ අවස්ථානුකූලව. ඉතින් මම හිතනවා තරගාවලිය දෙකක් ජයග්‍රහණය කරපු ඉතාමත් හොඳ දෙයක්. ඒ කියන්නේ මගේ නායකත්වය යටතේ ඉදිරියේදී ගොඩක් ලොකු චැලෙන්ජස් ඉස්සරහට තියෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම හොඳ දේවල් කරන්න ගත්තොත් අපේ ක්‍රිකට් ගොඩක් ඉස්සරහට යයි. ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ සංචාරයේ නිල විකාශක ලෙස සියත ටීවී අප කටයුතු කළා. එක් දින තරඟ තුනක් සහ 20-20 තරඟ තුනක් සජීවව ඔබ වෙත ගෙනාවේ සියත අප විසින්. දිගින් දිගටම ක්‍රීඩකින් ජයග්‍රහී මාවතට රැගෙන යාම මේ වගකීම සියතට ගත් සියත විවේචන පසෙකලා ඔවුන්ට ශක්තියක් වුණා. ඕනෑම තරඟයක ජය පරාජය නම් මූලික ලක්ෂණේ හමුවේ අපේ ටීම් එකට ජය ප්‍රාර්ථනා කරන්නට සියත අප පසුබට වූයේ නැහැ. එළඹෙන පන්දු භාරයේ 20-20 ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් කෙටි කලක් පමණක් ඉදිරිව තිබියදී ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය පිළිබඳව ක්‍රීඩා ලෝලින් මෙන්ම විචාරකින් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අපේ ටීම් එක ඉදිරි තරඟ සංචාරත් ජයග්‍රහණය කරන තුරු සියත අප ළඟින්ම ඉන්නවා. තරගාවලිය ජයගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් අපේ ක්‍රීඩකින්ට සියත අපගේ උණුසුම් සුබපැතුම්. ජය පරාජය දෙකේදීම අපේ ක්‍රිකට් ටීම් එකත් එක්ක හදවතින්ම හිටපු අපූර්ව පුද්ගලයෙක් පර්සි. ඒ කියන්නේ පර්සි අබේසේකර. සිංහ කොඩියත් අත දරාගෙන ලෝකයේ විවිධ ක්‍රීඩා පිටිවලදී පර්සි දීපු ධෛර්යය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට අමතක කරන්න බෑ. පර්සිට අදට අවුරුදු 85ක්. අපේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබපු ජයග්‍රහණය පර්සිට දීපු හොඳම උපන්දින තෑග්ගයි. සියත අප පර්සි සොයා ගියා. නීතිඥයෙක් වීමට පෙරුම් පිරු පර්සි නීති විභාගයේද අතහැර නතර වූයේ ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයේ. වසර 60ක් සිංහ දජය අතදරා ඔහු ක්‍රිකට් පිටි දෙවනත් කළා. ලෝකයේ පුරාම ක්‍රිකට් ලෝලීන් අතර පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩකයින් අතරත් පර්සි ආදරය දිනාගත්තා. පර්සි වැදගත් වෙන්නේ පරදින බව පිණිපෙනිත් සිංහ දජය අත නොහැර අපේ කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් නැගීම නිසයි. අවෘතියක් කොඩිය නැතුවත් අවෘතියක් කොඩියයි බොඩියයි ඇතුවත් ඔල්වර්සන් දීලා තියෙනවා. ඒ අපේ හොඳ ක්‍රීඩකයින් වැරදි වෙනවා. ගුරුන්ටත් අකුරු වැරදිනවා. විනය තියෙන්න ඕනේ. ඒ විනය වුණත් මානසිකව අඩු කරන්නේ නැතුව ඒක ලස්සනට හැඩගස්සලා ගන්න පුළුවන්. පර්සිගේ 85 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. පර්සිගේ උපන්දිනයට තෑගි පුරවල ලැබුණා අපේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ ජයග්‍රහණය ඔහු ලද හොඳම තෑග්ගයි. ලොකු තෑග්ගක් ඊයේ දිනපු එක ටීවී එක ඉස්සරහට වෙලා කොළියත් අල්ලගෙන මෙර වෙනකම් බැලුවා. කවදාක්වත් ක්‍රිකටර්ස්ලාට අමතක තක්සේරු කරලා ඒ දඬුවම් දෙන ඒවත් අඩු කරලා හරියටම ක්‍රියාමාර්ගයකට යනවා නම් ලබන වර්ල්ඩ් කප් එක අපි දිනනවා දිනනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතාත් පර්සිව මුණ ගැහිලා ඔහුට අපූර්ව තෑග්ගක් දෙන්න අමතක කළේ නැහැ. ඒ ලංකා සලුසල ආයතනයේ සන්නාම තානාපතිකම. ක්‍රීඩාමතිවරයා විදිහට වැඩ කරන කාලෙත් මම ඊටමත් එක්ක ඉඳාම ළඟින් වැඩ කරපු කෙනෙක්. සුපස්සින උපන්දිනයට උමට සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පර්සි ඔබ ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ එක් ප්‍රධාන චරිතයක්. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය ඔබට සුබ උපන්දිනයක් පතනවා. ඉශාලිනීගේ දේහය ගොඩ ගැනීම මේ වන විටත් සිදුවෙමින් පවතිනවා. දේහය ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ වූයේ අද පෙරවරුවේදී. තවත් පැය කිහිපයක් තුළ දේහය ගොඩගෙන පෙරාදිනිය ශික්ෂණ රෝහලට රැගෙන යා යුතුව තිබෙනවා. ඒ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. නුවරලිය මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි මහත්මියගේ නියෝගය මත රිෂාඩ් නිවසේදී පිලිසි මියගිය දැරියගේ සිරුර අද පෙරවරුවේ ගොඩ ගැනීම ආරම්භ වුණා.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පත් කෙරුණු වෛද්‍ය මණ්ඩලයේ සමාජිකින්ද මෙම ස්ථානයට පැමිණියා. මේකාර සේවයේදී සිටියේදී පසුගියදා සිරුරට ගිනි ඇවිලිමින් ජීවිතක්ෂයටපත් ඩයගම වතුයායේ පදිංචි සිටි විශාලිනී දෙරියගේ සිරුර ගොඩ ගන්න අයුරු තමයි ඔබ මේ පසුබසින් දකින්නේ. නුවරඑළිය මහේස්ත්‍රාත් වරියගේ සහ සිරුර ගොඩ ගැනීමට අධිකරණයෙන් පත් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු යටතේ සිරුර ගොඩ ගැනීම කටයුතු අද උදෑසන 9:30ට ආරම්භ කරනු ලැබුවා. අද උදෑසන සිට මේ ඩයගම වතුයායේ පිහිටි පුදු සුසාන භූමිය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා. විශේෂයෙන්ම ඩයගම පොලිස් බල ප්‍රදේශයට අවට පොලිස් ස්ථානවලින් විශාල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇඳවලා ඔවුන් ආරක්ෂාවට යොදා තිබෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. සියත ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් රංජිත් රාජපක්ෂ ඩයගම ප්‍රදේශයේ සිට දෙහි ගොඩ ගැනීමෙන් පසු සිරුර පෙරාදිනිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට නියමිතයි. ඒ සිරුර පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. හෙට දිනේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම මෙම දැරිය මිය ගිය හේතුව, ඒ වගේම දැරිය අපයෝජනයකට ලක් වුණා නම් එම කාල පරිච්ඡේදය, දැරිය ක්‍රූරත්වයට භාජනය වීම සහ වෙනත් අපරාධමය වරදවල් සඳහා මේ දැරිය භාජනය වී ඇද්දයි යන කරුණු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මසකට පමණ පසු වැඩිම කොවිඩ් මරණ සහ කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. මරණ සංඛ්‍යාව 66ක් වන අතර රෝගීන් සංඛ්‍යාව 2300 ඉක්මවා තිබෙනවා. කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත වන සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍යාංශය පවසනවා. මේ මාසයේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. එය දින 38කට පසු මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. ඊයේ දිනේදී කොවිඩ් මරණ 66ක් වාර්තා වූ අතර අදාළ මරණ සියල්ල පසුගිය 28 වනදා සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 25ක් හා පිරිමි පුද්ගලින් 41 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4324ක් ලෙසයි. දින 36කට පසු දෛනික කොවිඩ් රෝගීන් 2000 සීමාව ඉක්මවා ඊයේ වාර්තා වුණා. එලෙස වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 2370ක්. විදේශගතව සිට පැමිණි පුද්ගලින් 41ක් හා දේශීයව හඳුනාගත් කොවිඩ් රෝගීන් 2329 දෙනෙකු ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 304202 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපි පහුගිය සති කිහිපයක් තිස්සේම නොකඩවාම කියපු දෙයක් තමා යම් ආකාරයකට මේ රට විවෘත කිරීම හරහා ඇතිවන්නා වූ සංචරණ සීමාවන් ලිහිල් කිරීම, ඒ වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීම සමහර විට රෝගීන් සංඛ්‍යාව වැඩිවීමට හේතු වෙන්න පුළුවන්. එසේ වීමට ඉඩකඩ ලැබෙන්නේ ඒ අපි ලිහිල් කරන මාර්ගෝපදේශ හරහා අපි පැවැත්විය යුතු මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් අපි විවෘත කරපු ස්ථානවල කටයුතු කිරීම මේකට ලොකු බලපෑමක් එන්න පුළුවන් කියන එක අපි නොකඩවාම කිව්වා. මේ වන විට අපිට පහුගිය දින කීපය තුළ රෝගීන්ගේ වැඩිවීමක් හොඳටම දකින්න ලැබෙනවා. රටේ සෑම පුරවැසියෙක්ගෙම ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී මේ රෝගීන්ගේ වැඩිවීමේ ප්‍රවණතාවය දිස බලාගෙන අපි අහක බලාගෙන හිටියොත් මං හිතනවා ඉදිරියේදී බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේ වන විට ප්‍රධාන රෝහල් කීපයක, විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් ගණනාවකටම රෝග ලක්ෂණ සහිතව යන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ අතර දෛනික වැඩිම කොවිඩ් මර්ධන එන්නත්කරණය ඊයේ දින සිදු කර තිබෙනවා. ඊයේ දිනේදී පුත්කලින් 515830 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි රාජ්‍ය මාත්‍යේ මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. සයින්ෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුත්කලින් 418494 දෙනෙකුට ලබා දී තිබෙනවා.
එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති පුත්කලින් සංඛ්‍යාව 56738ක්. ෆයිසර් එනතේ මාත්‍රා 38430ක් හා මොඩර්නා එනතේ මාත්‍රා 2168ක්ද ඊයේ දින ලබා දී තිබෙනවා. මේ අතර එන්නත් කරන මධ්‍යස්ථාන ආසන්නයේ මහජනතාවගේ හැසිරීම අනුව එන්නත් පොකුරු නිර්මාණය වීමේ අවධානමක් මතුව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. මේ වෙද්දී එන්නත් මධ්‍යස්ථානවලට විශාල වශයෙන් මහජනතාව එක්රොක් වෙනවා. ඇතැම් අපි යොදන නිර්ණායක අභිභවා මහජනතාව එක්රොක් වෙනවා. මේ මහජනතාව හැසිරවීම සඳහා තාක්ෂණික කාර්ය මණ්ඩලයේ යෙදවීමේ හැකියාවක් නැහැ. එහෙමනොත් එන්නත් ලබා දෙන ප්‍රමාණය අඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනට මේ මහජනතාව හැසිරෙන විදිහ පිළිබඳ සෞඛ්‍ය උපදෙස් කඩ කරන විදිහ පිළිබඳව කිසිසේත් සතුටුදායක තත්ත්වයක් නැහැ. අපිට පේන්න තියෙනවා විශාල වශයෙන් මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් දුරස්ථභාවයෙන් නොතකමින් මේ ප්‍රදේශවල ඇවිල්ලා මේ එන්නත් මධ්‍යස්ථානවල රැඳී සිටමින් කටයුතු කරනවා. ඒ නිසා ඉදිරියේදී මේ විදිහට ගියොත් එන්නත් වලින් ප්‍රතිශක්තිකරණය ලැබෙන්න කලින් මහජනතාව අතර COVID-19 පැතිරිලා එන්නත් පොකුරක් නිර්මාණය වීමේ අවධානම තියෙනවා. රුපියල් කෝටි 40ක් වටිනා හෙරොයින් තොගයක් බණ්ඩාරගමදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාවාරමට සම්බන්ධ පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිටින බවයි වාර්තා වන්නේ. කළුතර දිසා අපරාධ කොට්ටාසය මෙම වැටලීම සිදු කර තිබෙනවා. ලද තොරතුරක් අනුව කළුතර දිසා අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් අද දින උදෑසන බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. මේ විශේෂ මෙහෙයුම සිදු කිරීමෙන් අනතුරුව හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙන බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් 23 හැවිරිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන අතර පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණය වී තිබෙන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සිටින බවට සැක කෙරෙන තරිඳු රශ්මික නැමැති පුද්ගලයෙකු මෙම මද්‍රව්‍ය ජාවාරම මෙහෙවා ඇති බවටයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් දේශීය වශයෙන් මේ සඳහා සහයෝගය දුන් තවත් පුද්ගලයන් රැසක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් විමර්ශන පවත්වන අතර අත්අඩංගුවටගත් මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි 40කට ආසන්න බවටයි වාර්තා වී තිබෙන්නේ. ගුරු වැටුප් ගැටලුව විසඳීමට රුපියල් බිලියන 56ක් අවශ්‍ය බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. වැටුප් ගැටලුවට නිවැරදි කඩිනම් විසඳුම දෙන්නේ නැත්නම් දිගටම වර්ජනයේ යෙදෙන බව වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් පවසනවා. COVID-19 වසංගතයේ හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් පුරා මෙරට අධ්‍යාපන කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මෙවැනි වාතාවරණයක් සමග ගුරුවරුන් සිය දැනුම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලබා දීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වුණා. සිග්නල් නැතුව, ඩේටා සඳහා අමතර දීමනාවක් නැතුව තාක්ෂණික ගැටලුත් සමග ගුරුවරුන් තම වියදමින්ම ඔන්ලයින් අධ්‍යාපනය සිදු කළත් ඔවුන්ගේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉටු කිරීමට රජය මේ වන විටත් කටයුතු කර නැහැ. මෙම ගැටලු මුල් කර ගනිමින් ගුරු විදුහල්පති ඔෆ්ලයින් ගිහින් දැන් දින 19ක් කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතර සාකච්ඡාවක් ඊයේ වෙනදා අමාත්‍යංශයේදී පැවැත්තුණා. එම සාකච්ඡාව සඳහා බන්දුල ගුණවර්ධන, උදේ ගම්මන්පිල, ගාමිණී ලොකුගේ සහ ලසන්තාලගේ වන්න යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු සහභාගී වුණා. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලසන්තාලගේ වන්න මහතා මෙලෙස අදහස් පළ කළා. 1996 ඉඳන් ආරම්භ වෙච්ච කටයුත්තක්. ඒක ඇවිල්ලා අදට තමයි මේක විසඳන්න අවශ්‍යතාවය අරගත්තේ මේ ආණ්ඩුව. නමුත් අද අපිට තියෙන ප්‍රශ්න තමයි කොවිඩ් අර්බුදයත් එක්ක ලෝකේම ආර්ථික අමාරුකම් වලට බලද්ද ශ්‍රී ලංකාවත් ඒ අමාරුකම් වලටපත් වෙලා තියෙනවා. මේක ක්‍රියාත් කරන්න බිලියන 56ක් විතර ඕන කරන අවුරුද්දකට මේ පඩි සංශෝධනය කරන්න. ඉතින් දැන් අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ ප්‍රතිපත්තියක් හැටියට මේක පිළිගත්තත් කොහොමද අපි ක්‍රියාත්මක කරන්න කියලා. ස්ට්‍රයික් එක ගැන වචනයක්වත් කතා කරේ නැහැ. අපි අරුවේ ප්‍රශ්නේ නිරවුල් කරා ගන්න පුළුවන් ක්‍රමය ගැන විතරයි. මේ වන විට රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. එය ක්‍රියාවට නැංවීම පිළිබඳව ඇති වෙන තත්ත්වයන් පිළිබඳව තමයි අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා ඊළඟ සතියේදී කරුණු ඉදිරිපත් කරන්න කියලා කිව්වේ. අපිත් අනිවාර්යෙන්ම ගුරුවරුන් වෙනුවෙන් ඉන්න මමත් ගුරුවරේ. අපි අනිවාර්යෙන්ම යම් කිසි විදියකින් එළඹෙන සමුදක් විනෙත් මණ්ඩලයේ මේක විසඳුමක් නැත්නම් අපේ අරගලය අපි ජය ගන්න තුරු පෙරට යනවායි කියන එක අපි අවධාරණය කරන්න කැමතියි. විසඳුමක් දීම රජයේ වගකීම, රජයේ විසඳුමක් දෙන්න ඕනේ. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි සාකච්ඡා මාර්ග වලට හැම වෙලාවකම විවෘතව ඉන්නවා. හැබැයි සාකච්ඡා ඒ වගේ මේ සාකච්ඡා වලින් නැවත මේ ප්‍රශ්නය අනු කමිටු වලට යොමු කිරීම, නැවත මේ ප්‍රශ්නය වැටුප් කොමිෂන් වලට යොමු කරමින් මේක මගහරින්න කල්මරන්න හදනවා නම් ඒකට අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒකට මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු සූදානම් නැහැ.
කැපිති ගොල්ලෑව කණුගහ වැව ඉදිකරන ලද නිවාස කිහිපයක් අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් නිවාස ඉදිකරන ලද්දේ ගුවන් හමුදාවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැගුණු ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් කැපිති ගොල්ලෑව කණුගහ වැව ප්‍රදේශයේදී පැවැත්තුණා. ප්‍රජාස්ථාන සංරක්ෂණය සහ නිවාස ඉදිකිරීමේ දෙවන අදියර ලෙස ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරන නිවාස ජනතා අයිතිරපත් කිරීම ඊයේ සිදු කෙරුණා. ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පත්‍රණ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් ගමේ ජනතාව එක්ක සාකච්ඡා කරලා ඒ අඩුපාඩු හොයලා බලලා ඒව යථාර්ථවත් කරන වැඩසටහන ඉදිරි කාල සීමාව තුළ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා වගේම සෞභාග්‍ය දැක්මේ අතිගෞරව ජනාධිපතිතුමා ලබා දුන්න පොරොන්දු ක්‍රමක්‍රමයෙන් ඉටු කරමින් අපි මෙරටේ ජනතාවගේ ජන ජීවිතයේ COVID-19 වසංගතයක් දෙක්ක අඩාල වුණා. අපි විශේෂයෙන්ම එන්නත් කරන එකේ වැඩසටහන නොවැම්බර් මාසයේ වෙනකොට අගෝස්තු මාසයේ අවසන් වෙනකොට 30ට වැඩි සියලු දෙනාටම එන්නත් කරන එකට අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ආර්ථික වශයෙන් රටේ විදේශ විනිමය රැගෙන එන සහ ආදායම් උත්පාදනය කරන ක්ෂේත්‍රවල 18ට වැඩි දරුවන්ට තරුණ තරුණියන්ට ලබා දෙන්න අපි කටයුතු කරන යනු අපි විශ්වාස කරනවා. ගම සමග පිළිසඳරක් වැඩසටහනේ ප්‍රතිලාභ ගමේ ජනතාවට ලැබෙනවා වගේම එන්නත් කරන කිරීමත් දෙක රට ලෝකෙට විරුද්ධ වීමත් දෙක නැවත වතාවක් මෙරටේ ආර්ථික සමාජයේ ස්ථාවරත්වය සහ ශක්තිමත්භාවය අපිට ආරක්ෂා කරන්න පුළුවන්. මෙරටේ දිලිඳුකම තුරන් කරන්න රජයේ බලාපොරොත්තු වෙන වැඩසටහන තුළ පවුල් ඒකක 250,000ක් ආදායම් උත්පාදන පවුල් ඒකක බවට මේ වර්ෂය තුළදී අපි පරිවර්තනය කරනවා. අපි විශේෂයෙන්ම මූල්‍ය ආධාර ලබා දෙනවා වගේම ඔවුන්ගේ ප්‍රජාදායකත්වයත් ඒ සඳහා අපි ලබා ගැනීම අනිවාර්යෙන් සිදු කරනවා. මොකද අපි මේ වියදම් කරන හැම සතයක්ම තිරසර සංවර්ධනය වෙනුවෙන් අපි මේ වැඩසටහන වෙනුවෙන් අවශ්‍ය වැඩ කටයුතු කරනවා. කොරෝනා වසංගතයත් නොතකා අද සමහරව පෙළපාලි යනවා. සමහර අය වීදි බහැලා උද්ඝෝෂණය කරන්න. මේ ත්‍රිවිධ හමුදාව පොලිසිය කරන මේ කැපවීම දිහා බලපුවම මේගොල්ලෝ මේ ආදර්ශයට ගන්න ඕන. රට බේරලා දීලා රට ගොඩනගන්න මෙහෙම වෙර දරනකොට මාංශ වෙනකොට සමහර පිරිසක් උගත් තියා ගන්න පිරිසක් පාරට බැලලා උද්ඝෝෂණය කරනවා. මේ පිළිබඳව අපි ඊටාම කනගාටු වෙනවා. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා කිහිපයක්. රෑට මිගෙල් දවල්ට දනිය. මොකද ඉඳලා හිට්ලවත් රිෂාඩ් බදූදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගේන්න බැරි වුණොත් මගේ අම්මේ පාර්ලිමේන්තුවේ උඩ නැගගෙන බෙරිහන් දීගෙන කෑ ගහනවා. කාගේ වේදිකාවේද රිෂාඩ් බදූදී නීතිය? කාටද මේ චන්දමල්ල හම්බුනේ? ඉතින් එක රටක් එක නීතියක් කියලානේ ආවේ බලයට. ඉතින් එක නීතියක් හදන්න හැමෝටම. ආණ්ඩු පක්ෂයට එක නීතියක්, විපක්ෂයට තව නීතියක්, ජනතාවට තව නීතියක්. එහෙම කරන්න බෑනේ. අනිවාර්යයෙන්ම පොදුවේ හැමෝටම එක නීතිය තියෙන්න ඕනේ. මේක යම් කිසි දේශපාලන පක්ෂයකට, දේශපාලන සම්දානයකට සම්බන්ධ උද්ගලයක් නිසා අද නිහඬ වෙන එක තමයි අපිටත් තියෙන කනගාටුව. නමුත් මේ වර්තමාන රජයේ කිසිම වෙලාවක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ සියලු දේවල් වෙනුවෙන් අවශ්‍ය නීතිය අපි දන්නවා ඉස්සර කරනවා. ළමයින්ගේ අපචාර සම්බන්ධ විශේෂ අධිකරණයක් පිහිටවන්න. ඒ විශේෂ අධිකරණයක් පිහිටෙව්වොත් මේ අපචාරකරුවන්ගෙන් 75%කට වැඩි ප්‍රමාණයක් වැරදිකරුවන් බවට පත් කරන්න පුළුවන්. නැත්නම් 4.5% වැරදිකරුවන් බවට පත් වෙයි. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සඳහා අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත් වී තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩාවලිය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාවෙන් තරඟකරුවන් 9 දිනක් සුදුසුකම් ලබා තිබෙනවා. එම කණ්ඩායමට අනුග්‍රහකත්වය සපයන්නේ ඩයලොග් ආයතනයයි. ඩයලොග් ගාසියාටා සමාගමේ සාමාන්‍ය අධිකාරී සන්නාම සහ මාධ්‍ය හර්ෂ සමරනායක මහතා නිල අනුග්‍රහකත්වයේ පිරිනැමීම ඊයේ දිනේ සිදු කරනු ලැබුවා. මෙම සියලු දෙනාම අද ලෝක ශ්‍රේණිගත වීම වල ඉතාමත් ඉහළ මට්ටමක ඉන්නවා කියන එක මම සභාපති හැටියට දන්වා සිටීමට කැමැත්තෙමි. 2012 සිට මේ දක්වා අපි පදක්කමක් තමයි අපි දිනාගත්තේ. මේ පාර එකකට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමේ ප්‍රධාන අරමුණ තමයි අපිට තියෙන්නේ. ඩයලොග් ආයතනය වසර 10කටත් වඩා සිට අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඔවුන්ගේ සහයෝගය මත තමයි අපි අද යම්කිසි දියුණුවක් ලබලා තියෙනවා නම් ඒ තියෙන්නේ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.